මේ අර්බුදයේ නිර්මාණය වුණේ ස්වභාවික ව්‍යසනයක් හේතු කොටගෙන නෙවෙයි. මේ අර්බුදයේ තමුන්නාන්සලා විසින් නිර්මාණය කළ ද අර්බුදයක්. මේ පොහොර ප්‍රශ්නේ මතුවෙනකොට මේ පාර්ලිමේන්තුවේ කොච්චර මේ පොහොර ප්‍රශ්නේ පිළිබඳව කතා කරාද? ඒ වෙලාවේ කුසකර්ම අමාත්‍යවරයා කිව්වේ විවිධ සමාගම් වලින් සල්ලි අරන් තමයි මේව කතා කරන්න කිව්වා. ගොවි ජනතාව පාරට බැහැලා කය ගැහුවා. කොවි ජනතාව පාරට බැහැලා කය ගන්නවට කිව්වා. එක එක දේශපාලන ව්‍යාපාර ගොවි ජනතාවගේ අවුස්සලා තමයි මේ වැඩේ කරන්න කිව්වා. දිසාපතිවරු කැඳපු වෙලාවේ ජනාධිපතිවරයා කිව්වේ මොකද්ද? ඒ දිසාපතිවරුන්ට කිව්වා මේ පොහොර තීන්දුව කිසිසේත්ම වෙනස් කරන්නේ නැහැ කියලා. දැන් ඊයේ ජනාධිපතිවරයා කියනවා ඒක ඔහුගේ වැරද්දක් කියලා. ජනාධිපතිවරයා වැරද්දක් තේරුම් ගන්න ඕන රටට මාරාන්තික විනාශයක් කරලා පාහාරිගයක් ඇති කරලා කුසිබීම් විනාශයට පත් කරලා ගොවි ජනතාව අසීරුවට පත් කරලා හාල් මිල අධික ලෙස ඉහළ ගිහිල්ලා ඊට පස්සේ කෙනෙක් අපේ වැරද්දක් කියලා. ඔබ හිතන්න පාර යනකොට ඩබල් ඉරක් කැපිලා හරි පිඟන් හොදනකොට පිඟානක් බිඳිලා හරි නෙමෙයි. මේ රටේ සමස්ත කුසී ආර්ථිකය බිඳවට්ටලා ගොවි ජනතාවගේ ජීවිත විනාශ කරලා ගොවි බීම් විශාල ප්‍රමාණයක් පාඩුවට ලක් කරලා පස්සේ මම වැරද්දක් කියන්නේ. ඒක මාරාන්තික වැරද්දක්. එවැනි වැරදි වලට කටයුතු කළ යුතු වන්නේ එවැනි වැරදි තීන්දුවට අනුබල දීපු නායකයා ඉවත් වීමෙන් විතරයි. ඔහු විසින් ගනු ලැබුණු ආර්ථික තීන්දුව විශාල ලෙස මහා පරිමාණ ලෙස මේ මුදල් අච්චු ගන්නකොට මේ පාර්ලිමේන්තුවේ කොච්චර කිව්වද මේ මුදල් අච්චු ගැසීම වැරදි. මේක දිගින් දිගටම අර්බුදයක් නිර්මාණය කරනවා. උද්දමන ඉස්සරහට යනවා කිව්වා. මොකද නියෝජ්‍ය මුදල් අමාත්‍යවර කිව්වේ මුදල් අච්චු ගැහුවට උද්දමන ඉස්සරහට යන්නේ නැහැ කිව්වා. ඒ විතරක් නෙවෙයි කිව්වා නව ආර්ථික න්‍යායක් අනුව තමයි මුදල් අච්චු ගන්න කිව්වා. නූතන මූල්‍ය න්‍යාය කිව්වා. මුදල් අච්චු ගාලා වෙළඳපොළ දාන්න දාන්න නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය ඉදිරියට ගැනීම සඳහා තමයි ක්‍රම උපාය කිව්වා. මොකද උනේ අන්තිමේට වර්තමාන මහ බැංකු අධිපතිවරයා කියනවා මුදල් අච්චු ගැසීම මෙම උද්දමනට හේතුවක් කියලා. එනනම් මේ බහණ්ඩ මිල ඉහළ යාම මේ රටේ ස්වභාවික ව්‍යසනයක්. එනිසා අද මේ බහණ්ඩ වල මිල ඉහළ යාම අධික ලෙස උද්දමනයක් නිර්මාණය වීම තමුන්නාසලා විසින් ඇති කරලා අර්බුදය. මහ බැංකුවේ තිබුණු විශාල මුදල් සංචිත ප්‍රමාණය මේ ඩොලර 203 රඳවා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කරා. ආර්ථික විශේෂඥයන් කියනවා ඩොලර් බිලියන 5000ක් මේ විදිහට මහ බැංකුවේ තියෙන සල්ලි වෙළඳපොළට දැම්මා කියලා. දාලා 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 මොකද කරේ? මහ බැංකුවේ විදේශ සංචිත බිඳුවටම හින්දුවා. හින්දුවට පස්සේ මොකද කරේ? මහ බැංකුවේ ඩොලර් සංචිත බිඳුවට හින්දලා ඩොලරේ අත්හැරියා. සංචිත බිඳුවට හින්දලා ඩොලරේ අත්හැරියා. මොකද සිද්ධ වෙලා තින්නේ? අද 330යි. 340යි. අද එළියේ 450යි. මේ ස්වභාවික ව්‍යසනද මේ? මේ පාර්ලිමේන්තුවේ කොච්චර මේවා කිව්වොත් මේ වැඩේ කරන්න එපා කියලා. හැබැයි මොකද කරේ? තමුන්නාසල උද්දත්ත ලෙස හසුුණා. මේවට තමුන්නාසල බොරු පම්පොර න්‍යාය ඉදිරිපත් කරා. ඒ විතරක්ද? විදේශ සංචිතෙන් ඩොලර් බිලියන 5000ක්, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 3000ක් විතර ආසන්න ප්‍රමාණය. මේ ඔක්කොම එකතු කරාම ඩොලර් බිලියන 9ක් තමුන්නාසල අහිමි කරලා තිබෙනවා. මේ නිසා තමයි තෙල් ගේන්න සල්ලි නැතු වෙන්නේ. මේ නිසා තමයි ගෑස් ගේන්න සල්ලි නැතු වෙන්නේ. මේ නිසා තමයි ඩීසල් බලාගාර වහන්න සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි පිරිපහදු වහන්න සිද්ධ වෙන්නේ. මේ නිසා තමයි ජනතාවට පොලිමින්ද සිද්ධ වෙන්නේ. ජනතාව මොකද කරේ? තමන්ගේ ආර්ථික ප්‍රශ්නේ පාරට බහලා කිව්වා. පන්නම් පත්තු කරගෙන කිව්වා. ඉටිපන්දම් දල්වගෙන කිව්වා. උද්ඝෝෂණය කරලා කිව්වා. තමුන්නාසල මොකද කිව්වේ? අඩුමතරමේ අහුම්කම් දුන්නේ නැහැ. මේ ජනතාවගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නේ පාරට අරගෙන එනකොට ලයිට් එක නැතුව දරුවට දාඩිය දානවා නිදාගන්න බැරිව කියන ප්‍රශ්නේ පාරට අරගෙන එනකොට ටීවී එක පැය 4ක් ඉන්නන පොලිමින් පැය 4ක් පෙට්‍රල් ගහගෙන පැය 2ක් හයර් දුවන්න ඕන. ලොරිය පැය 8ක් ඩීසල් ගහගෙන පැය 2ක් හයර් දුවන්න ඕන. මිනිස්සුන්ගේ වේදනාව කිව්වා. වේදනාව කියනකොට මොකද කිව්වේ? අර්බුදයක් නැකෝ ඇති තරම් සල්ලි තියෙනවා කිව්වා. ආ මෙහෙමනේ කිව්වේ මේ පාර්ලිමේන්තුවට. පස්සේ පත්තුණු වෙල්ලැමති ලොකුගේ කිව්ව මොකක්? ඇති තරම් තෙල් තියෙනවා ෂෙඩ් වල පැංකි පිරිලා බවුස රාපව හොරවලා යනවා කිව්වා. අඟහරු ලෝකෙද මේ වුනේ? මේ කිසි දෙයකට නිසි පිළිතුරු දුන්නේ නැහැ. ඈත ගම්මානවල ගොවි අම්මා තාත්තගේ දරුවට ආහාර වේලක් නැහැ. තමන්ගේ වීටිකට සාධාරණ මිලක් නැහැ. තමන්ගේ ගොවිතැන කරගන්න විදියක් නැහැ. දරුවට පාසල් යන්න විදියක් නැහැ. විභාගෙලෙන් දරුවට පාඩම් කරන්න විදියක් නැහැ. කිරිපිටි ඉල්ලන දරුවට කිරිපිටි උගුරක් දෙන්න විදියක් නැහැ. මේ අඳෝනාව තියද්දි මුදල් ලැමති කෙනා සැංගිලයක ඉඳගෙන වැඩි හිතන්න එපා. මෙම ආණ්ඩුද? ඒ නිසා මේ ආණ්ඩු ඉතා හොඳින් දැන් ඔප්පු කරලා හමාරයි. තවදුරටත් මේ රටේ ආර්ථික මෙහෙවන්න හෝ මේ රටේ ජනතාවගේ දුක් ගැන වලට සාධාරණ විසඳුමක් දෙන්න සමත් නොවන බව. අවසානයේ තමයි ජනතාව පාර්ට බැලලා කිව්වේ ජනාධිපතිවරයා ගෙදර යන්න ආණ්ඩුව ගෙදර යන්න කියලා. ඉස්සරලම ජනතාව පාර්ට බැස්සලා ඒක කියාගෙන. ඉස්සල බැස්සේ තෙල් ඉල්ලගෙන. ඉස්සල බැස්සේ ගෑස් ඉල්ලගෙන. ඊළඟ බැස්සේ විදුලි ඉල්ලගෙන. ඊළඟ බැස්සේ කිරිපිටි ඉල්ලගෙන. ඊළඟ බැස්සේ පොහොර ඉල්ලගෙන. හැබැයි අද වහින්නේ මොකද්ද? අද වහින්නේ ආණ්ඩුව යන්න කියලා. දැන් මෙතන අර්බුදයේ තියෙන තමුන්නාසල 213 තියෙනවා 217ක් තියෙනවා කියන ප්‍රශ්නේ නෙමෙයි. මෙතන අර්බුදයේ තියෙන්නේ තමුන්නාසල මොන විදිහට ඔලුගෙඩි බාරු කරලා ආණ්ඩුවක් හැදුවා. පාර්ලිමේන්තුවේ බහුතරය තියාගත්තා. විධායක බලය තියාගත්තා. මේ කිසිවක් තියාගත්තත් මේ පාලනය කරේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. මෙවැනි අර්බුදයකදී ජනතාව විශ්වාස කරන්න ඇති නායකයෙක්, ජනතාව විශ්වාස කරන්න ඇති පාලකයෙකුට මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මේ අර්බුදයේ ගොඩ එීම සඳහා කළ යුතු වන්නේ අනිවාර්ය සාධක තමයි ජනතාව විශ්වාස කරන නව පාලනයක් අවශ්‍යයි.